CSE kitchen එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ කහ පේස්ට් එක. මේක ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. මේ දවස්වල කහ ගලවන කාලෙ හින්දා කහ ලාබයි. ඔයාලට මේක හදලා ෆ්‍රිජ් එකේ දා ගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු මේ කහ පේස්ට් එක කොහොමද හදන්න කියලා. මේ තියෙන්නේ කහ ගලෝපුවා. මේ කහ මේ ගහ පිටින් ගලෝපු එක. මේක මේ විදිහට තමයි කහ මේ බැහැලා තියෙන්නේ. මේක මේ විදිහට කඩලා මේ විදිහට කඩලා ගන්න ඕනේ. කඩේ ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට කෑලි. මේ කෑලි තමයි කඩේ ගන්න තියෙන්නේ. ඒ වට මේ කහ ගහේ තියෙන මේ කොටස. මේ මුල්ලලේ මේ කොටසත් වටේ මේක රැහැලා මේ ගන්න පුළුවන්. මේකත් තඹලා මේ කුඩු කරන්න හැම මේ කොටසත් ගන්න පුළුවන්. මේ කොටසේ හොඳ තද කහ පාටක් තියෙනවා මේ කොටසේ. මම දැන් මෙතනින් කඩලා ගන්න. මේක මෙන්න මේ පිහියකින් තමයි කපන්න ඕනේ. මේ මුල් ටික හරි හයයි. මේක පිහියකින් කපලා මෙන්න මේ කොටස වටේ සුද්ධ කරලා ගන්න ඕනේ. මේ තියෙන්නේ සුද්ධ කරගත්ත කහ. මම මේකෙන් කහ 500ක් විතර වගේ වෙන්න ගන්නම්. ඔගලන්ට මේ කහ පේස්ට් එක හදන විදිහ පෙන්වන්න. මේ අපි ගෙදර හිටවගත්ත කහ තමයි මේ තියෙන්නේ. මම ඔගලන්ට මේ මුල්වල කොටස කපා ගන්න විදිහ පෙන්වන්නම්. මේ තියෙන්නේ මේ වගේ මුල්ලල කොටස. මුල්ලල කොටස මේ විදිහට කපලා සුද්ධ කරලා මේවත් අපිට ගන්න පුළුවන්. මේ මුල්ලල වල ගොඩක් වෙලාවට තියෙන්නේ මෙන්න මේ වගේ තද පාටට තමයි. මුල්ලලේ ගොඩක් තද පාටට තමයි තියෙන්නේ. අපි දැන් මේ ටික ඔක්කොම හොදගෙන එන්නම්. මම හොඳට හොදගෙන, මොකද මේ වැලියේ වම යන්න හොදගෙන එන්නම්. මම දැන් මේ කහ ටික හොඳට හොදගත්තා. හොඳට මේ අර ඒවැය තියෙන ඇඟිලි එහෙම ගොඩක් ලාර කඩලා තමයි හොදගත්තේ. එතකොට පස්සේ එහෙම ආස්සේ තියෙන පස් ටික එහෙම යනවනේ. ඒකෙන්ද කඩලා හොඳට හොදගත්තා. දැන් මම මේක පැය භාගයක් විතර වෙන්න වගේ මම රයිස් කුකරේ තමයි මේක තඹ ගන්නෙ. මේ විදිය රයිස් කුකරේ මේ ස්ටිමර් කෑල්ල තියලා මේ පැය භාගයක් විතර වගේ තඹ ගන්නවා. මම දැන් පැය භාගයක් විතර මේ කහ ටික තඹ ගත්තා. මේක මෙහෙම මේ කඩපුවාම මේ නූල් වගේ ඇදෙනවා. ඒ ප්‍රමාණය මේ තැඹුණාම ඇති. අපි දැන් මේක මේ පොතු ටික මේ විදිහට අයින් කරගමු. මේක පොතු අයින් කරන්නෙත් නැතුව මෙහෙම කෑලි වලට කපලා බ්ලෙන්ඩ් එකට දාලා ගන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරලා මට අපි පොතු ටික මේ විදිහට අයින් කරලාම කෑලි වලට කපාගමු. මම දැන් මේකේ පොතු ටිකක් ඉවත් කරගත්තා. මේක දැන් පෙති පෙති වලට කපා ගන්නවා. මන්ද මේ ටික කපා ගත්තා. ඒ ටික මම මේ බ්ලෙන්ඩර් කප් එකට දාලා මම මේකට ලුණු ටිකකුත් දාලා මේක මන්ද බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේක මේ බෝතලයකට දාගමු. මේක බෝතලයකට දාලා ෆ්‍රිජ් එකට දාලා තියාගන්න උනත් පුළුවන්. මේවම හදාගත්තාම කහ එක හරීම සුවඳයි. ඒ වගේම පාටක් තියෙනවා. ලුණු දාලා තියෙන හින්දා මේක තියාගන්නත් පුළුවන්.
හරිමං බෝතලයකට දාගත්තා. මේ බෝතලයට දාල සවටික ඉතුරුත් වෙනවා ග්‍රෑම් 500කින් කහ පේස්ට් එක හදාගත්තාම ඉක්මනට හදාගන්නත් පුළුවන්. ඕගොල්ලොත් මේ විදිහට කහ පේස්ට් එක හදාගන්න.